ඉන්ද්‍රිය සංවරයත් අකුසල විතාර්කයන්ගෙන් බැහැරවීමත් ප්‍රඥාවන්ද ජීවිතයක ප්‍රධාන ලක්ෂණවන බවයි සම්බුද්ධ දේශනාව. සදැවතුනි ඔබ ශ්‍රණය කිරීමට බලාපපුරොත්වන සජීවී සූත්‍ර ධර්මදේශනාවත්. ඉන්ද්‍රිය සංවරය තුළින් ප්‍රඥාව බෝධයෝු දෙෙසා, ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අපකරිහිනු කම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනයේ මේ පැරණියමිට, සජීවී සූත්‍ර ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවා හිනී මැදිරියට වැර්ම කළ ත්‍රිමිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූජ්ජපාද හසලක සීලවිමල ගෞරවණය ස්වාමීන් වහන්සේ. අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාරපූරකවපිළිකනිමෝ. සාතුූ, සාතුෝ සාතෝ. සදැහවතුනි ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන, ධර්මදානය පින්කම සඳහහා දවසෙද සදැහති දායකත්වයෙන ක්‍රියා කරනවා Gීඩ විජේරත්න මහතාගේ ජන්මදිනය නිමිති කොටගෙන එ මහතාගේ දියනිය වන ගනයමුල්ල අතිංශි විජය නිර්බල මහත්මිය පිරිඳවන යමුණ චන්ද්‍රාංගනී මහත්මියය සහ බෑනනුවන් වන උපුල් මන්තිලක මහතා ඇතුළු පවලේසි දැති පිරිස. එසනම් මේ ආරධනය ධර්මදේශන වි දායකත්වේ ලබාගත් පිරිසට ලෝතු්‍ර අමාමනී සම්ම සම්බුදුපයණන් වහන්සේට මද පූජා කිරීමටත්, ගෞරවනය දේශගෙනන් වහන්සේට දැත් පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටත්. ඒ අතරවාරයේදී හේවිසි කලාශිල්පින් විසින් ශබ්ද පූචාව පවත්වනවා ඇී. සාසාෝ සැබැහතුනි ගෞරවණය ස්වාමින්න් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ මජ්‍යම නිකායේ උපරිපන්නාසකේන ඉන්ද්‍රිය භභනා සූත්‍රෑඇසුරෙන්. එසනම් සැදැහවතුනි ධර්මස්්‍රවනයට පෙර තිස්සරණ සහිත පංචසීලය සමාධන් වීම සඳහා අපි සැවුම සාදුනාදදී තෙවරක් නමස්කාරපාඨය කියමෝ. සාධෝ, 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 අවසරයි ස්වාමින්න් වහන්සේ, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භවවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස. බුද්ධන් සරනංගච්චාමී බුද්ධන් සරණංගච්චාමී. දම්මන් සරනංගච්චහාමී. සgang saang gaczasangkan sarang ga තිambi බදhang saang gacza dang sar gaami Dutiyampi Damman sarenang gacaami sarang gacami Duti hammpi sanggang sarenang gacaami Tampi sanggang sarenang gacami Tatiyampi Buddhadan sarenang gacami Ta sarenang gacami Tatiyampi Damman sarenang gacaami Tampi Damman sarenang gacami අතිියම්පි සංගන් සරණං ගච්චාමී තතියම්පි සංගන් සරණං ගච්චාමේ තිසරණ ගමනන් සම්පන්නන් ආමබන්තේ පානාාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධයාාමී අධන්නනාදාානා වේරමනී සික්කාපදන් සමාධයාමී අධන්නාදාාන වේරමණී සික්ඛාපදන් සමාධයාාමි කාමේ සුමිච්චාචාරා වේරමණ සමාධයාමී කාමේසු මිච්චාචාරා වේරමණී සික්ඛාපදන් සමාධයාාමි. මසාවාදා වේරමනී සික්ඛපදන් සමාධයාමී මසාවාදාා වේරමණී සික්ඛාපදන් සමාධියයාමී. සුරාමේර අය මජ්ජ පමා දට්ටානා වේරමනී සික්ඛපදන් සමාධයාමී. සේර මජ පපම දට්ටානා ේර්මණී සික්කාපදන් සමාධියයාමි. තිසරනේන සද්ධින් පංචසීලන් දම්මන් සාදුකං සුරක්කි තන්කත්වා. සපමාදේන සම්පාදේත මබන්තේ සමන්තා චක්කවාලේ සු අතරාගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්ක දන් දම්ම සවනකාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඉදානන්ද බික්කුණු චක්කුුණාරූ පංදිස්වා උප්පජ්ජති මනාපං උපජ්ජති අමනාපං Upajjati manape apang soewang pajahanaati upanang ko ihang manapang upanang ko ihang apang upanang ko idang manaapamanapangti I pegi sastru සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැමදිනාම මේ මොහොතේ ධර්මස්්‍රවනය කරන්නටයි බනාහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාවේ දායකත්වය දරන පින්නතුන්ගේ අරමුණු සිහිකරල අපි දේශනාව අවසානයේ අනුමෝධනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මස්්‍රවණය කරන්නට කාලය. පින්වත්නී ධරමය ඔබේ ජීවිතය එක පැත්තකින් කිට්ටුවෙන් තියාගන්න ඈත්වෙන්ට දෙන්න මෙපා. හේතුව තමයි අද ගොඩාක්දිනෙක් ධර්ම අතාරින්නේ දැන් සමහර අපට මුණගැහෙනවා ඒ අයගේ ඇහුවහම ඔයා කලින් සිල්ගත් අනේද. කලින් ඔයා හොඳට බණෑහුවනේද දැන් ඇයි බණහන් ඇත්ති වැඩිය ඔයා පන්සල් එන බවක් පේ නෑ මොකද මොකක් හරි ප්‍රශ්නයයක්ද කියලාහනකොට එ අපිට කියනවා ස්වාමීන් වහන්ස මේ දවස්වොල කරදරනය අපිට කියනවා. එතකොට ඒ කරදර නිසා යා විහාරයට එනක බනහන එක සිල්ගන්න එක ටිකක් දුරස් කරලා එතුටයා කරදරය අල්ලගෙන ධර්මය අත්ත හරලා. එනිසා තමයි අතේ දුරින් ධර්මය නම් තියාගන්ධ පින්වත්නී අද වගේ කාලෙක තමන්ගේ අතේදුරින් ධර්මීතියාගන්ඩ බැරිවුණොත්, ගිහි එක්කෝ වේවා පැවිද දෙෙක්කෝ වේවා. එයා කුමන තත්ත්වක හිටියත් කඩා වැටිෙනවා. හාමුදුරුව කෙනෙක් කියලා යාට මේ විශේෂ වරප්‍රසාධයක් සිවුරෙන් ලැබෙන්නෑ. ඒ ධර්මිය එක පැත්තකින්තියාගඩ බැරිවුණුත් පැවිද් දෙෙක්කුනත් කඩා වැටෙන්න බැරිකමක් නෑ පින්නොත්න්නේ. අද දේශනා කරන දේශනාව තමයි මජ්්‍යිම නිකායේ තියෙන, උපරිපණ්න්නාසකේ ඇති ඉන්ද්‍රීිය භාවනා සූත්‍රය මේ දේශනාව දේශනා කරන කාලයේ අපගේ බුදුරජාණන් වහන්ස වැඩහිටියේ කජංගලා කියල නියම් ගමක. මුකේලු කියලා ඒ නියම්ගමී වනයක් තිබිලා තියෙනවා. එ මුකේලු කියන නියම් වනී තමයි බුදුරජනසේ කාලි වැඩහිටිය. ඒ කාලේ බුදුරජාන්සේ ළඟටාපු හැමෝම උන්වහන්සේට ගෞරවන් උන්වහන්සේගිම් බනාහලා උන්න්නහන්සගේ ශ්‍රාවකෙක් ෙන්ඩ කියල හිතාගනාපුයි නෙමයි බහුතරයක් හිටි. සමහරා ඇවිල්ලතියෙන්න්නේ මේ ශාක්‍ය වන්සේෙන් කෙනෙක් ගිහින් පැවිදිවනාාලු, යුවරජ කෙනෙක්ලු, සක්විති රජවෙන්නත් අවස්ථාව තියද්දිලුගේ, දුර්ගේශරී වල අවුරුදු හයක් කතක් ඉඳල ඔන්න ඇවිල්ල දැන් බන කියනවලු කියන ආරංචියයට ගියා සමහරාය. සමහරායගේ වාද කරන්ද. අද ශ්‍රමණ ගෞතමයෝ පරද්ධනවා කියල හිතාගෙන ගියපු අයත් ඉන්නවා. එතකොට දැන් අදවගේ බොහොම බුදුරජාණන්සිට වන්දනා කරගෙනාපුවා ඉඳල නෑ ඒකාලෙමන එහෙ මාපු අඇත් ඉටේ නමුත් බහුතර පිරිසක් ආවේ බුදුරජාණන් වහන්සේ කියන කතාව මොකදද උණහන්සේ කියන කතාව අපි ගලපගත්තුොත් අපේ ජීවිතයට ඇත්තටම ප්‍රතිලාබයක් යහපදක් සැලසේද. එක හොයන් ඕන බලන්න ඕන කියලා හිතාගෙන මිනිස්වාවී ඒ ඒක හොඳට තේරෙනවා උන්වහන්සේ ළඟට ඇවිල්ලා මිනිස්සු කරන කියන දේවල්වලි. ැ සමහරාහිටිය අපේ කච්චේ භගවතා අභිවාදෙත්වා ඒක මන්තන් නිසිදින් සු සමහරාය උන්හන්සේ ළඟට ඇැවිිල්ලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වඋනාලු. අද පන්සල් වලටාව මෙහිම නීද කරන්නේ. අපේකච්ේ භගවතා අභිවාදෙත්වා වන්දනා කරලා එක පැත්තන් ඒකමතන් නිසේදෙන්ස එක පැත්තකින් හිටියලු සමහරාය සම්මෝධනීයන් කතංසාරාණීයන් බීති සාරෙත්වා ඒ මන්තන් නිසේ දෙන්සු බොහොම ප්‍රියමනාප කතාවකත් එෙදුනලු සමහරයවිල්ලා වැදලාඒගුල්ලෝ සමහරයි වැදල නිකම්ම වාඩි වෙනවා තවත් සමහරයි වැදලා මේ අනි ඔබ වහන්සි මෙිහිට වැඩියල නේද මේ වනේ ඔබවහන්සි වැඩඉන්නවා කියන ආරංචියයටනී ස්වාමීනීය අපියාවේ කියලා ඉති කතා කරන වාඩිවෙනෝ. ඔයාතර ඉඳලතියෙනවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තන් නිසේදෙන්සු. සමාරයි උුන් ඒත් උනාන්සේයට නිකං මහාලුකු ගෞරෝවකින් නෙමෙයි නිකං ගොලුව පාත් කරල ඇගිලි බැඳල නිකම් පාත්වෙෙන්නේ. ඒ විදිීර වන්දනා කරලා සහර වාඩිවෙලා තියන ඔයාතර ඉඳල තියෙනවා අපේ කච්චේ නාමගොත්තං සාවත්වා ඒක මන්තන් නිසේදෙන්සු. සමහරාය නාමගෝතර කියලත් වාඩිවෙලා තියෙනවා. නාම ගොත්තං සාවෙත්වා. ස්වාමිනි මම අහවලා අද එහමනි ගොඩක් අයිනේද. මම අහවලාගේ අහවලා අදනන් තවයි එකට බර කරලා කියනවා අපි අම්ම තමයි ගටාර කොලන හැදුවී. ඔබොහන් සෙන්ට කලින් කලින් නායකාරු ඉන්න කාලේ අපි තමයි මේ පන්සලේ ලොකුම කටිනෙ පින්කමකරේ. ඒවා කිය කියා එයාගේ කතාව කියනවාඒඒගේයි කලෙත් ඉඳල තිනවා අපේ කච්චේ නාමගොත්තන් නාමගෝත්‍රර කිය නවලු නාමගොත්තන් සාවි්‍යත්වා එක මන්තන් නිසේදින්සු. ඔයා අතර ඉඳල තියෙනවා පුදුමී කියන්නේමි බුදු කෙනෙක් ඉස්සර අපේ කච්චේ තුන්හි භූතා ඒකමතන් නිසිදීින්සු තෘෂ්ිම් භූතවමත් වාඩි වෙනවොලු. කතාවක් නෑ ආවා කෙලින්ම ඇතින් එහෙම වාඩි වනාලු ඇතින් වාඩි වෙලා වැන්දිත්නය කතා කළෙටන ඒහෙම පිටත්වල අනෝලු තැ බලනොක එතකොට බදුරජාන්සික කාලේ අපි හිතුනට වහන්සේට වැදගෙන ඉන්නදැ කියලා මිනිසුන්ගේ විදත්වයක් කේකාලෙ තිබිලති. දැ මේ දේශනාවට මේ මං කියන කාරණය වැදගත් නිසයි මංගෝ කතාව කිවේ. මේ කජංගලා කියන නියම්ගමී මුකේලු කියන කැලෑවේ එක ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කොට. ඒ කාලෙ බොෝොම ජනප්‍රිය බමුණෙක් ටියා පාරිසරික කියලා මොකදදයාගේ නම පරිරි පාරිසරි බමුණ බොහෝම කීර්තිමත් බමුණෙක් ත්‍රිවේදක් ප්‍රාප්ත බමුණෙක් හොඳට වේදේ දන්න ත්‍රවේදය ගැන හොඳ හැඟීමක් තිබුණු බමුණෙක් තමයි පාරිසරික කියන්නේ බොහොම පරණ බමුණෙක්කයා ඒ පාරිසරික බමුණග ගෝලෙක් ටියා උත්තරමානෝක කියලා එයා උත්තරමානවක කියන්නේ යාගේ ගරයක් ොම ට්ු ෝලෙක් නමුත් එයා බුදුරජාන්සෙක් ලඟට එක වෙලාව කඇවිල් ලතිෙනවා. එයාගේ බුදුරජාන්සෙක්ක ඉතා ප්‍රියමනාප කතාවක ඉදිලම යන් මිසක් මේ බෞද්ධවෙෙන්ඩ බලාගනාව නෙමි තින් උත්තරමානවක ඇවිල්ලා යත් ප්‍රියමනාප කතාවක යෙදෙනවා සම්මෝධනීයන් තන් සාරානීයන් වී සාරත්වවා හරි ලස්සන කතාවගේ ඇදිලතිෙනවා ගේ තොරතුර හන්ඩ ඇති මේ ඔබ වහන්සේ මේ කජංගලා කියන නියම්ගමටාවේ කවදාද? මුකේලු කියන වනී වැඩ ඉන්නේ දානෙහෙම වලඳ හද කියලා අහන්ට ඇතිනි. එහෙම අහන්න කොට බුදුරජාන් වන්සේ හනෝ මේ දවස්සල කොහොමද පාරිසරික බ්‍රාක්්ණයා මොනව දදුගන්නන්නේ කියෙලහනෝ. එතකට උත්තරමානවක කියනවා මේ දවස්සල අපේ ගුරුවරයා එක පාරිසරික බ්‍රාක්්මණය අපට ඉන්ද්‍රිය භාවනාවගන්නවානී. හැබෑද? ොමද ඉද්‍රී බවනාව ගන්නන්නේ එතකොට එයා කියනවා ඉදංකෝ ගෝතම චක්කුණා රූපන්න පස්සති. සෝතේන සද්ධන්න සුනාති අපිට කියනවා උඹල පුළුවන් තරන් රූප දකි ඇතු ඉන්ඩෝන මි දවස්සල වැඩි රූප දකිින්දියන්ඩ එ එපමනකින් භාවනා වැඩෙනවා. සෝතේන සද්ධන්න සුනාති සුනාතු කියන්නේ අසනවා කියනනන්නේ එතකො න සුනාති පුළුවන්තරන් සදහන්න නැතු ඉන්ඩ කිය නෝල. නිසුගේ සදබද හැ නැ තැනකට ගිහින් ඉන්දකේ නොවලු ඒවන්කෝ ගෝතම දේශේති පාරිසරියෝ බ්‍රාක්්මනෝ, ශ්‍රාවකානං ඉන්ද්‍රයා ඉන්ද්‍රිය භාවනම්ති ඒක කියන්නේ ඒ විදියට තමයි ශ්‍රමණ ගෞතමයන් වහන් සපට පාරිසරික බ්‍රාක්්මණය අපේ ගුරුවරයා භාවනාව ගන්නන්නේ. තර මංහිතන්නේ මේ විදිේ නිසාබෙන්දති මිනිස්සුටික කැෑවලට වැඩියෙන් යන්ඩ කැමති ිනිසු තාගින්වා පුළුවන් තරම් මිනිසුන්ගේ සද්ධබත් දැහෙ ැතු ටියම බාවනාව වැඩෙනවා කියලා. මිනිසුටිකක් ගල්ගුහායෙම හොයන්නේ ආරණයහම හොයන්නේ එකට වදති ආරණයක් වගේ තැනකට ගින් භාවන කරන්න පුළුවන්ක් වඩ හොඳයි නමුත් තරබුදයන මේ කාරය බවල ජීවිත ආරණ්‍ය ගානය ගිහි භාවනා කරන්න වෙලාවක් කදාගන්ඩ පුළුවන් වෙයිද කියලා බරපත් ඇල ප්‍රශ්ණයක් තියෙනවාන එතු එහම යන්න ෝන කියල ක න්නන්නේ කියල ේදේශනාවම බහම ලස්සන්ද පැදි වෙන. මිනිස්සු සද්දබද් මනිසුන්ගේ සද් බද ැහැ නැති මිනිස්සු පේ නැති තැන්වලට භාවනා කරන්න කියයාට එහම භාවනාවක් වැඩෙන් නෑ කියලාත් මේ දේශාව වෙති නොදැන් පරිසරිකගේ කතාව උත්තර මානවක බුදුරජණ වනාන්සිට කිය නොකොමද අපිට උගන්නන්නේ පුළුවන් තරන් රූප නොදැකයින්ඩ පුළුවන් තරන් සද්ධහන් නැතුවයින්ට එපාමණකින් ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා. එහෙම කියනකොට බුදුරජන්සේ එතනයි ද න්න ඔන්වහසේ කතා කළ කොහොමද. ඒවන් සන්තෝ ආයක ඇත්තනම් ඔයාාවේ කියන එක ඇත්තනම් මොකක්ද කියපු කතාව ඇස්පේ නැතුව හිටියාම භාවනාව වැඩෙනවා මේ බරූප බලන් නැතුව හිටියාම භාවනා වැඩෙනවා ශබ්දහන් නැතුව හිටියාම භාවනාව වැඩෙනවා අයිතමා අපේ පාරිසරි බ්‍රාක්්ණයක් ඉද්‍රිය භාවනාව හොඳ ඒක ඇත්තනම් ඒවන් සන්තෝ කෝ උත්තර අම්දෝ භාවිතන්ද්‍රියෝ භවිස්වතති අන්ද ඔන්ට ොඳට භාවනාව වැඩෙන ඇතිනේ කියනවා තැ ලන්නයටට උත්තර නෑන මමාද යක රපදැකි ඇැව ටියම ාාව වැඩෙනවකුවන තක ුණා කිකවවා ඒක ඇත්තනම් ඒන් සන්තෝෝ උත්තර අන්ෝ භාන්ද්‍රියෝ භාවිස්ත අන්දන්ට හොඳට භාව ඩන ඇැකවයි පේමි නන. දෙ බලම කතාව කිවවා යාට කට උත්තර නෑනි. බීරි මිනිසුන්ට උත්තර හොඳට භාවන වැඩිනව ඇතිකු ඇයි කවදාවත් මැහෙන කිවවා. හොන්ට බාාවන වැඩ තිකව මො අන්ද හො. හම කියනකොට මෙයාමොනොව කියන්න්න ඇදද උත්තර නෑන? බෙල්ල මුලින්ම් අල්ලගත්තනී. එතකොට එයා කියනවා තුන්හිීභූතෝ ස්නිිස් සබ්දවනාලු එමන්නුස්ය. මක්කු භූතෝ හැකිලුනාලු ටික ති පපිටි අමොග රරිකක් නි වරදක් වෙලාවගේ න පොඩ්ඩක්කි හිට පාත්ත නොනේද. හැකිලුනාලු පත්තක් කන්දෝ එකඟ පහතට හරුව ගත්තල ටික කො හ ර ගන්නේ. ඊට පස්ය අදෝමකෝ ඔොළුවත්්‍යයටට හරව ගත්තලු. උත්තරනෑන හරි ලස්සනයි ප්‍රායෝගිකයින ඇත්තෙක්ක ඇති වෙන කතාව. තුන් නීභූතෝ සද්ද නෑ මක්ක භූතෝ හැකිලුණා පත්තක්කන්දුව ඇඟ පාතට හරවගත්තා අදෝමකෝ මූනත්්‍යයටට හරව ගත්තා. ඒ වෙලා බුදුන ජාන්ස අයෙකි අහස්ථාවට පත් කරනේ ඇයි. ඇකිලුුණන බිම්බලා ගත්තනි මි මනුස්්‍යය ආයදන් හල වැඩන්නේ. ආනන්ද හාමුදුරුවන්ට කතා කලා අනන්දහරුන් දෙඟ අත්තහගනින් අර කතාව. එක අනර උත්තරමානෝ කත්තාහගෙනින් අනන්දරන කතා කළ කතා කල්ලක ආනන්ද මම ඔබට අදමී බුදුසසුනිි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ව ගන්නනවා. ආනන්ද අනුත්තර වූ ඉන්ද්‍රීිය භාවනාව වඩන්න දැනගන්න කියනවා. කොහොමද. ඒවෙලාේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා සුනාත ආනන්ද හොඳ ටහන්න කියනවා. සාදුකන් මනසිකරෝත හොඳ ටානන්ද මනසිකාරය කරන්න කියනවා බාසිස්සා මීතිී මම දේශනා කරන්නන් කියනවා ඔ එහෙම කියල තමයි දේශනා පටන් ගැනික ොමද. ඉදානන්ද බික්ුණෝ චක්වුණනා රූපන් දිස්වා අගලකොන් රූප දැකි නැතු ඉන්න කියලා. ඉදානන්ද බික්කුුණෝ චක්කුනාා රූපන් දෙස්වා ආනන්ද රූපයක් දැක්කහම අපි රූපල නැතු ඉන්න කෙරමි අපි කරමී. රූපයක් දක්ක හම මක හොඳද තේරෙන්ට මේ කියන්නේ මේක තේරෙන් ඇතම වනිකත් තේරු ගන්න වෙනක යුත් න මේ හොඳට තේරුම් ගන්න පින්නවත්නේ දැන් අපි ඔලුවටන්නේ භාවනාව කියනකොට හොඳට බද්ධ පරිියන්කෙන් පදමාසනයෙන් හරි සුකාසනයෙන් හරි ඒ වජරාසනයෙන් හරි වාඩි වෙලා භාවනා කරනකන්න එතකොට මනිස්සු කියනවා අපිට හාන්දුරුවෝ අපිට ඔහවා භාවනා කරන්න විදියක් නෑ. අපි මේ ෆිස්කටගින් හොඳටම හම්බත්වෙලා හාමත ගෙදරට එන්නේ ආුයලාලකාලා නිදාගෙන ආයුදයේ වැඩටයන්න මොන බාවනාද කියලා කියනවා. ද මේක ජීවිතය කොටසක් මේ ජීවිත කොටසක් වෙන අ එතකොට අමුතුුවෙන් ආය ඉද්‍රිය බාවනාවක් කියලා වාඩුවෙන් ඩෝත් නෑ අමුතුෙන් වාඩිුවල කරන්න දෙයක් නෑ දවල්න්න බුදුරජාන්සේ උහන්සගේ භාවනාව වහන්සේ පෙන්වා දෙන මේ විපස්සනාව සම්පූර්ණයම ජීවිතය කොටසක් කරගත්තට පස්සයාට අය දහර මණඩියයක් ගොතාග නමුතුයෙන් කළ යුත්තක් නෑ පෙන්නවත්. එච්චරට ජීවිතය ඇත් එක බද්දයි. දැන් භාවනාවෙන් වාඩිවෙච්ච කෙනෙකුට වැඩෙන භාවනාවක් ගැන ධර්මය කතා කරන්න ගියොත්ත එහෙම මුළු ජීවිතයේ ජීවන දර්සනයක් විදියට ධර්මය පෙන්න්නන්නේ කොහොමද පින්නවොත්නී. මේ ජීවන දර්සනයක් විදිට පෙන්න්න බෑනේ. ජීවන දර්සනයක් විදියට පෙන්නනව නං එක හැම වෙලාවකම අපේ හමස්ලේ නහර ඇයට ඇයට ිඳරුවලටම බැහගත්ත එකක් වෙන් ඕන. බලන්හසේ නො දා නන්ද බික්ුුණෝ චක්කුනාා රූපන් දිස්වා ආනන්ද රූපයක් දැක්කහම උපපන්නං මනාපං කැමැත්තක් උපන්නොත් උපපන්නං අමනාපං අකමැත්තක් උුපන්නොත් උපපන්නං මනාපමනාපං මනාප බවකුත් නැති අමනාප බවකුත් නැතිකක් කුපන්න්නොත් සෝඒවං පජානාති ආනන්දයක දැනගණ්ඩ කියනවා. මොකද දැනගඩකිවේ දකිනේව නිසා එක්කු මනාප බවක් ඇතිවෙන්නේ ඔයිට ොඩා දෙයක් ඇතිවෙනවාද ඔයිට ොඩා නෑ. ඇස නිසා එක්කෝ මනාප බවක් එක්කෝ අමනාප බවක් එකු මනාපමනනාප දෙකම සම්මිස්ශ්‍රණය වෙච්ච බවක් ඇති වෙනවා එතතුොට නාන්සික න ඒමනන් දැන් ඒ දකිනට ඇස්පියගඩ කිවද නෑනෑ දින්ට කිව්වා. දෙකලා මනාප බවක් උපන්නුත් ඇලිලයන් වනේ දෙකට අමනාප බවක් උපන්නත් අමනාප ව කඋපන්න්නුත් ගැටිලියයන? එතුකොට මනාප බවක්කෝ අමනාප බවක් උපන් නොත්න් සෝ ඒවන් පජානාති ආනන්ද ඒක දැනගන්ඩ කිව්වා ඒ දැනගන්න කිව්වා. මොකද දැ දැම් පිනත් මේක දැනගණ්ඩෝනේ නැත්තං මේක කරගන්නඩ බෑන් ඉසලකි නොමි මනාපයිද අමනාපයිද ඒ හොඳට දැනගන්න කිව්වා. මනාප බවක් දූපන්නේ අමනාප බවක්දූඋපන්නේ ආනන්දේක හොඳට දැනගන්න කිව්වා දැනගත්තාම. ැනගන ව්වා උපන්නංකෝ ඉදම් මනාපං මනාප බවක් උපන්නා කියල දෙනගණ්ඩ කිව්වා. අමනාප බවක් උපන්නානං උපපන්නංකෝ ඉදං අමනාපං අමනාප බවක් උපන්නා කියල දෙනගණඩකිව්වා. දැනගඩැම්බොරුවට අදඉන්න මිනිස්සු ඉන්නවා මනාපනේ මනාපයි වගේ පෙන්න්නට හදනවා. එවනාා සිහිමිකරණිමික කියන්නේ මනාපයි නං මනාපයි එච්චරයි. අමනාපයිනං අමනාපයි. දැන් විශේෂදී අමනාපේවත්තක මගේ ගැටීමකුත් ෑ මනාපේවත්ක ඇලීමකුත් නෑච්චරයි. ද ලස්සනයින දප දැක්කාම ලස්සනයි කියල හිතන නද සමර් ලස්සනයිනම් ලස්සනයි කියන්න පින්වත්නී. අව ලස්සනයින ලස්සන නෑ කියන්න බොරුවට රවට් අන්ඩ ලස්සනැයි කියන්න එපා අතකටයා ඇඳ ගන්නවා එක. එ ඒට ප ලස්සනවතේ කැලින්ටත්ත එපාාවඔබ අ ලස්සනයවත්ක ැටන්ටත්්‍යපා ලස්සන දේවල් බුදුර කොච්චරගේ කර නවද. බුදුරුත් ලස්සන හරිියයට අගේ කරල තියෙනවාන. රමනීියං චාපාල චෛත්‍යන්, ආනන්ද රමණී අයි, චාපාල චෛත්‍යය, එක වෙලාවක වංගේී සාහමුතුරුවෝ උදෙම්ම කවිකද්දී. ලස්සට බදු හාමුදුරුවන්ගේ රූපකාය ගැන ගාතා කියද්දී ලඟට කතා කර ලැව්වා වංගස හරි මිහිරට ගාතා කිව්වා මෙවා ඔයා දැංහදාගත්තද මේ මොතේ හදාගත්ත සොකී භානයක් ද නැත්තගවා කලින් හදාගත්තද නෑ නෑස්වාමීන මේ දැන්හදාගත්තේ ආහෙමද ඒනම් තවටිකක් කියන්න කිව්වා හැබැයි වන්සේ වාන්සේ විේෂත්්‍යය තමයි වඋහන්සේට ඇලිීමක් තිබෙනෑ යහනනිවක්ක ේස ටක් බෙත් නැදැ බලන්නන්නේ මනාප බවක්කෝ අමනාප බවක් උපන්නොත් මනාපනම් මනාපයි කියල දැනගන්න කියනවා අමනාපහිරං අමනාපයි කියල දැනගන්න කියනවා. ඊට පස් එතනින් පස්සේ වඋනාස්සික නවන බලන්න දැ මික පුහුණු කරන්න පිනොත්න. ඊට පස්සේ කියවා තංචකෝ සංකතන් අනමී දැක්කේක සංකතයක් නේද සංකතයක් කියන්නේ සකස්සිෙච්ච දෙයක්. හේතු පල දහමින් සකස්ෙච්ච දෙයක් නේද කියලා දකින්න කියලා. කැමැත්තක් ඇතිවනාම හෝ අකමැත්තක් ඇතිවුණමයක් ඒකදේ ඒ දේදිහා තංචකෝ සංකතන් මේ සංකතයක් නේද සකස්ෙච්ච දෙයක් නේද කියලා දකින්න නෝට අන්න ඒකට සිහතියෙන් ලෝට. ඕලාරිකං මේ ෝලාරික නිසා නේද මට පෙනුනේ කියලා දකින්න කියනවා. පටිච්ච සමුපන්නන් මේ ඇසමුල් කරගත්ත ක්‍රියාවලිය පටිච්ච සමුපන්නව නේද ඇතිවුුණේ ඇහැට රූපයක් කම්බ වෙලා ඇහැට රූපයක් කම්බුනාට පෙනීම ඇති වෙන්නේෑන. ඇහැට රූපයක් කම්බවෙලා ඇහැයි රූපයයි දෙක එකතු වෙලා ඇහැ මුල්කරගෙන මනසිකාර ප්‍රත්තියෙන් චක්කු විඤඥානයක් ඇතිවෙලා මේ තුනම එකතුවීම නිසා එතුනටකෙනො ස්පර්සය කියලා ඉස්පර්සවීම නිසා පස්ස පච්චය වේදෙන ස්පර්ස වුණනාමයි මිනිසු විඳින්නි පිින්වත්න. ස්පරස උනැතං විදිත් නෑ. නිස්පර්ස ප්‍රත්තියන්න්නේ ද විඳීම හටකත්තේ මනාප බවහෝ මනාප බව කමැත්තවෝ අකමැත්ත සැපවේදනාව දුක්ේදනාව ඇතිවුණ මක් ප්‍රත්තියන්ද. ස්පරිස පත්ේ පස්ස පච්ා වේද ස්පර්සයේ හේතු පලාල වසයෙන් පටිච්ච සමුපන්නව නේද මේ දැකීම ක්‍රියාවලි ඇතිවුණේ කියලා දකිින්ඩි කියේනවා න්න වචන තුනකින් කිව මොකක්ද සංකතයයි සකස්ච්ච දෙයක් කියලා දකිඩිකවා දකිනද කැමැතිෝකමැති. ඕලාරිකයි මේ ඕලාරික ගොරසු නිසයි මට පේණි කියල දකිින්ිකිව. ටිචම්පන්නයි මේ දැකීමේ ක්‍රියාවලි පටිච්ච සමුපන්නව නේද ඇවනේ කියලා දකින්නෙකු. ඒම දකිනකොට මොදේන්නේ. ඒතන් සන්තන් ඒතන් පනිතං යදිදං උපෙක්කාති ශාන්තවූ ප්‍රනීතව උපේක්ෂාවක් ඇැද්ද අන්න එතන හිත පිහිටනොවලු. දැන් අපිට මනප බවක් ඇතිවුනාම එක මගේ කරගන්නකං ඉවසිල්ලක් නෑන. නමුත් මේ ක්‍රමීයට කරලා බලන්නකෝ. අමනාප බවක් ඇතිවුණොත්තේම? යන අපායක යන හොඳ පාඩ මකු ගන්න කිෙලෙමේ දොළුවටවෙන්නේ අමනපපාත්තික්ක. මේ විදිට බලන කොටමකද වෙන්නේ. ඒතන් සන්තන් ඒතන් පනීතන් මහනිනි ශාන්ත ව ප්‍රනීතූ යම් දෙයක් ඇද අදිදං උපේක්කාති යම් උපේක්ෂාවක් ඇදද අන්න උපේක්ෂාවට හිත පිහිට නොලු. හරිම ලෙසින මේක කරන්න. ඒටවස්ස වහන්සේ මතක් කරනවා තස්සතන් උපන්නන් මනාපන්. උපන්නන් අමනාපන් උපන්නම් මනාපමනාපන් නිරුද්ජති අන හෙම කල්පනා කරන කොට ආනම්ද උපන් මනාප බව නිරුද්ධ වෙනවලු. උපන් අමනාප බව නිරුද්ධ වෙනවලු. මනාපමනාප දෙකම නැති සම්ිශ්‍රණී වෙච්ච තත්ත්ව නිරුද්ධ වෙනවලු. එතකොට උපෙක්කා සන්ටාති උපේක්ෂාවට හිතපි හිට නොලු. ඒ උපේක්ෂාවට හිත පීට පුයේක වන්නාන්සේ මතක් කරන ස්‍යතාපි ආනන්ද චක්කුමා පුරිසා උම්මීලෙත්වා නිමිලෙය. නිමිලෙත්වා උම්මීලෙය. ඒක හරියට මෙන්න මෙහෙම වෙන්න කියන. ඇ ඇර ඇස්ඇරල බලලා ආය මිනිහෙක් ඇස්පියාගන්නවා වගේ ඇස්පියාගෙන ආයඇස්සරින එකන ඇස් පිල්ලමක් ගහනෝ ොතෙ මන පමනාප බව් නිරුද්ධය නොල්. මිච්චර පැහැදිලිව කියලා තියෙද්දී. අපි හු වෙනවානේ ඇලීමට. මිච්චර ලස්සට කිය තියදී අපි ගැටීමට අහු වෙන්නෙදද. අහු වෙනවත්. ඒ උනාහන්සේ කේනවා ආනන්ද. මේයි ඉන්ද්‍රිය භාවනාව දැ මේකට ඇස් සරගනරන්න බැරිීම ඉද්‍රී බාවනාව පුළුවන්. මේ ඇස්සැරගෙන සීපිට කරන්න පුළුවන් මේ ඉද්‍රිය භාවනාව. දැන් අරයකිව ඇස් රූපබල්ල ැතු ඉන්නෙනේ පරිසරික බ්‍රා්මණයක ක්‍රමය කිවේ දැඒට ඒ එකට උහන්සේ මේ පහරක් තමයි ඉදිරිපත් කරන්නේ. උහන්ස මේ ඒ මතයාත් කණ්ඩනය කරලා ඒ මතේ යටකරගෙන සැබෑ ඉන්ද්‍රිය භාවනාව ගැනමී කතා කරලා කියලා දෙෙනවා. මේ ඉන්ද්‍රී භාවනාව මොන තරන් අපේ ජීවිතයට ප්‍රායෝගිකයිද. පින්වත්න මේ ක්‍රියාවලියට මනසිකාර යෝනිසව මනසිකාර තියෙන්න්න ඕන නැත්තම් බෑ අල්ලන්න. ඕක ලස්සන දේශනාවක තියෙනවා ආනන්ද මේ පින්වත් මහනිනි සූර්යා පායන්න කලින් අරුනෝදේ නැගෙනවා කියනවා. ඉරපායන්න කලින් මොකක්දනැගෙන්නේ අරුනෝදේ නැගෙන අරුනෝදය කියන්නේ කලදීනවද ඉරපායන් කිට්ටුවෙනකොට පාන්දරින් ඒ පැත්තේ හස රතුපාට වෙනවා. අන්නේ රතුපාට වෙනකට තමයි අරුුණෝදේ කියන්නේ. එතවට මුනාසිකිනවා මහනිනි අරුනෝදය නැගුණොත් ඒ අරුුණෝදය නැගීමෙන් කියවන්න පනිවිඩේ තමයි මහනිනී අරුනෝදය කියන ලස්සන කතාව තමයි ඉරපායන්නයි ලෑස්ති අරුුණනෝදේ කිය මොකද? ත් පාන්දරින් එ් ඉරපායන නැගෙනහිර දිසාවිෙන් අහස රතුවේගෙනන ඒ අරුනෝදේ කියන කතාවමකක්ද. ඉරපායන්නයි සූදානං වෙන්නේ. ඒවගේ උන්හන්සේ මතක් කරවා යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරේ තිබ්බොත්මි ඇස සම්බන්ඳුමි කතාවට. යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත්න් මහනිනි මාර්ග පලස්තිරයි කියනෝ. යෝනිසෝ මනසිකාරේ නම්මුූ අරුනෝදේ යම් තැනක ඇදද. මාර්ග පලනම් වූ සූර්යා නැගෙනවා මයි කියන. බලන්න මේක මහසිංහනා දෙයක් නේ. ඉතු මේ කාරණාවස්සේ තමයි ඉන්ද්‍රිය සංවරය හදාගෙන ප්‍රපංචලෝකයක් නිර්මාණය නොවී පංච පංචස්කම්දය අනාගතයට වැඩෙන්නේ නැතුව ඒ වැඩෙන්නේ නැතිකම නිසා නැවත උපතක්කරා යන බවතන්හාාව මෝරන්නේ නැතුව සම්පූර්ණයම නිල යන ක්‍රමයයි මේ කියන්නේ මේ ඉන්ද්‍රී භාවනාවෙන් පුළුවන් පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම නිවැඩ. කන සම්බන්ධව කතාව කියන ඔන්න කනත් ඔ විදියටටම ගලපගන්න ඔබ කොමද කන සම්බන්ධ ව කතාව බික්කුණෝ සෝතේන සද්ධං සුතවා මේ පින්වත් මහනිනි කනින් ශබ්දයක් යැහට පස්සේ ඉදානන්ද බික්ුණෝ උපජ්ජති මනපං උපජති අමනාපං උපජ්ජති මනපා මනාපා කනින් අහනේ වනිසා මනප බවක් උපදින්න පුළුව ම කැමඇතිම ගායකයගේ සින්දු ඇහෙනකොට මනාපකමක් ඇති වෙනවා. අකමැති කෙනෙසිින්දුනන්යන්නේ අමනාපයිහිත. දරුවගේ කටහැට ඇහෙෙනකොට අනේ මගේ දරුවා කියලා මනාප බවක් උපදි නැද්ද. අමනාපවෙච් ලොකු ප්‍රශ්නය තිය ආරුලත් යන ිනිහෙකි කටහට ඇහ කොට අමනාප වක් උපදි නැද්ද. මේ මනපමනාප ව නේද හැම වෙලාකොම උපදින්නේ ඇති වෙලා නැති වෙලයන්නේ. එක්කු මනාපමනාප බව දෙම සමිශ්‍රණය වෙච්ච තත්යක් ඇති වෙනවා මේ මනාපමනාප කියන ස්වභාවය කනමුල් කරගෙන ඇති වෙනකොට උනාන්සේ මතක් කරනවා උපච්චදී ඉදන් මනාපන් මනාප බවක් උපන්නා කියලා දැනගණ්ඩ කියරෝ ඒකන්තික ටන්ඩිබයි ැනගන්ඩි කියන වෙලාට කැත්තක් නමේ හිතේ හට ගත්ති දැනගණඩ ඕන සිහතියෙන් ුන යොනිුමසකර ැතව කල්පන වන්න අමනාප බවක් ඇති වඋනාා මනාප බවක් උපන්නා කියලා දැනගණඩ ුවන් එහෙ දැනගන්නොට එහෙම දැනගන්නකොට එයා සෝ එවන් පජානාතික දැනගන්නවා දැනගත්තා අමකද වෙන්නේ ඊල පසලකට ඔන්න වචන තුනක්කිව් ස්සල්ලම කද කිව්වේ තංචකෝ සංකතා මේ ඇහෙෙන දේවල් සකස්වෙච්ච දෙයක්. හේතු පල දහමින් සකස්වෙච්ච දෙයක්. ඕලාරිකන් ඕලාරිකය ගොෝසුද ඒ නිසානි ටැහුණනි ඔකෝම සද්ධ පරියා ඒ සබ්දයවනි ගරෝසු නිසානි නැතන් කිය ස්වදධ තියනවා. ගොරෝසු දෙයක්කේ හඬ. පටිච්ච සමුපන්නන් කනයි ශබ්දයයි කනේ විඤඥානය තුන එකතුවෙලා මනසිර ප්‍රතිය චක් විඥාන ඇවෙල මේ තුන එක තුළල ස්පර්සවෙච්ච නිසාතමයි සැපබේදනාවකෝ දුක්කේදනාවක් කෝ මධ්‍යස්ථ විඳීමක් හිතේ හට ගත්තේ බලන්ඒත් පටච්ච සමුපන්නව ස්පරසවීම නිසා මයි විස්පර්ස නෝවනුත්ෙෙන් මනාප බවක් ඇතිවෙනවාද. කණට සද්‍යයයක් ඇහු නැතිවෙලාවකෝබට මනාපයක් ඇති වෙනවාද නෑ. හ නැතිදේකට අමනනාපයක් ඇතිවෙනව හෙන හේතු පල සහිතවයි ඇති වෙලා තියනෙ එක දැනගන්න කියනවා ඒ එක දැනගන්න කොට මොකද ව තස්සතන් උප්න්නම් මනාපන් උපන්නන් මනාපන් උපන්නම් මනාපමනාපන් නිරුද්ජති මනපවාව උපන් ත්මාන මේ නිරද්ව ව කියන බලා නිද අමනාප බවක් උපන් ඒකත් නිරුද්දවෙනවා කියෙන නපමනනාප දෙකම ඇති වනත් ඒකත් රුද්දවවා කියනවා ඒක හරියට මේ වගේ කියනවා බලවාපුරිසෝ අප කසීරේනේව අච්චරං පහරෙයිය බලවත්පුරු සේක් අසුරු සැනක් ගහනවාගේ මනනාපබව නැතිවෙන්නේ මේ මේකට අසුරු සැන ගහනවා කියන්නේ මේ ඇගිලි දෙකාල්ලන තටු කරන්නේ එදැන් අපිට මේ දත්මිටි කාගන මේ ඇතිවිච්ච කේන්ති පාලනි කන්න හදනවා ඇයි පාලනි වෙන්න තියා දන්නන්නේ මේ කතාව. දන්නවනම් කොහොම දෙේක නැතිවෙන්නේ අසුරු සැනක් ගහනෝගේ. මනාපමනා බව නැතිවෙන්නේ. මේ ධර්මේ පුහුණු කරන්න පිවට. පුහුණු කරනගොට තරෙයි මම කොච්චර නිවෙනවාද කියලා. මම කැලඹෙන් නෑනී කියල තේරි අපි කැලඹෙන්න්නේඇයි අපි අස්සේ ධර්මය නෑ. ජීවිතේ වැඩිච්ච ධර්ම ඇත්ති බුතේ මිනිහ කැළඹෙත් නෑ ඇයි එයා පටිච්ච සමුපන්න ෝ බලනො අත්දකපුද ඕලාරික වසයෙන් දකි නෝ සංකතයක් සකස්විච දෙයක් දීට දකිනෝ අපිට එතුනම නෑ එතකට මේ මනසිකාර ප්‍රති මේ ක්‍රියාවලියට බැහැගන්න ඕන ඊළඟට උන්හන්සේ මතක් කරනවා ගානීන ගන්ධන් ගාහිතත්වා උප්ජති මනාපන් එතික ගනාහයට ගඳ සුවඳක් දැනනොත් මනාප බවක් ඇතිවෙන්ඩ පුළුවන් කියනවා අමනාප බවක් ඇතිවෙඩ පුළුවන් කියනවා. එක්කු මනාපමනාප දෙකම සමිස්්‍රණය වෙච්ච සවභාවයක් ඇතිවෙෙන්ඩ පුළුවන් කියනවා. එතුරද කණ නිසාත් අපි අමාරුවයටට බැරිද පුළුවන්. ඇයි කණයත් යතා කතාව දන්න ඇති වනාම් අමාරුවයටන ඕලාරික දෙයක් බටිච්ච සමුපනව ඇතිවෙච්ච දෙයක්. සංකතයක් සකස්ේච දෙ කියකිල දෑ දැ අනරාධපුර යුගයේ ඔය කණනිසාමාරුව ටිච්චයව ම කියන්න. මේ එක හාමුදුරෝ කෙනෙක්ට කෙටියෙන් කියන්න ඇත දේශනාවට අදාල කාලේට අ හරිියන්ටනය අපි බණ කියන්නේ. එතකොට ඒ හාමුදුරුව කෙනෙක් ගෝලයක් එක්ක දවසක් අනුරාධපුරයේ ගියාඋහන්සේ මහ සැෑ වඳන්ට ටුවන්න ලිසෑ. වදිින්ට ගියාම හරි ග්‍රීස්මයි. එලා ගලයාටකිවවා ශ්්‍ය හාමුදුරන්ටිකිවවා පොඩි නම මල්තිිකත්තිබොත් ොදයිනි පූජා කරන් හ ස්වාමීනි වැැඉන්න මන්ගේ නකිව පොඩ්ඩි වෙලාවකින් වතුර බේරෙන මල් ගොටුවක් ගෙනාව. මෙහර මල් පූජා කරගන පූජා කරනයන මල්ලිවර වෙන්න අන්තිමටවාම පොඩි නම ල්ලිවර වෙන්නේ නි ස්වාමීන ඔයි පෙරහකට අනි පැත්තට හරලා ගහන්ඩකිකව ගසන්කිවකට මල්ලිවරකිවා එස ගැසුව මල්ලිවරයි එතුට ගුරු ස්වාමිනන්ස දෙනත් අම ගෝල්ල වාමනන්ස එරදිමක්කිෙන. මේ මධහනයේ වතුර බේරෙන මල් ගෙනාවක කිය ඉටස් බැලව මේ උන්හන්සේගේ අනාගත ජීවිතය කොහොමද මේ ධර්ම වැන දැන ගත්තා අමාරු වැටනවා. ඒවෙලාව ගෝලයාට කියනවා පොඩිනම හොඳයි පොඩිනම රදිමත් තමයි පරිස්සං වෙන්න කිව්වා නැත්තං අනාගතය කන ගැහැනියකින් කැඳ බිබීටවේක්වා. අරහන්රුන් එක තේරුන්න මංගේ රදිමත් මිනිහෙක් එහෙමවෙයිද කිය හිතුවවා අදවුනත් පැවිද දෙක් වනත් කඩ වැටෙන ප වත්. දර හිතන්න්නේෑ මංමගේ කිය කෙනෙ කඩා වැටයි කියලා. ඉරිසන්න අරහාම දුරමත කරන ය අරථතාාව ගනගත්තනය මේ පි ගුරහදුරු නිමටක ඇන් දකිවවා. දවසක් පින්ඩ පාතයන්ට මැටිපාතරයක් දැන් එරදිමත් කෙනෙක්න මටිපාතරය තරගෙන ගල්කුටිය එලියට බැස්ස බහිනකොට රටාපු කෙල්ලෙක් ලස්සන සසිදුවක්කේනවා. දරමිටිය බඳන ගමන් කිසිදුවක් කියේනවා. බැලවා හරි හැඩයි සිංදුවේ හන්ඩ. එබිල බැලුවවා කෞුද මේ කියන්නේ දැක්වා හරී ලස්සන තරුණයක්. රගගේ ඇවිස්සු අරේරුදි මත්තාහා මුදුරුවන්ට. එදා පිින්ඩ පාති ගිය නෑ කුටියට කියා. එහෙට ඇවිද්දා මෙෙට ඇවිද්දා රාග පරිදාහය සංසිින්දුන්නේ. අන්තිමට ම සරත් තැරලා මේ දරටපපු කෙල්ල කොය දන්න කියල හොයාගෙන ගියා මේ හාමුදුරුව ොයාගෙන යනකොට එක දර හම්බුනාය කෙල්ල. අන්තිමට විවාහකර කත්ත දිග කතාවක් විවාහ කරගෙනෙ එක දවස ැඟිතින් අර පැවිද දෙෙකට වගේ ධානමවා හම්බේ නෑනනි දැඟුණන කුම්ුර කොටනවා. දවසක්හරී මහන්සේ. දවම නෑ කාතාව කෑමගෙනාවනෑ දවසකන්න කැඳටි කාරගෙනාව. අර කේන්තියටටත්තික දැ මධන කේන්තියටත්ක්කම එවෙලා නි කේන්තියට පාර දෙන්න පාර දෙනකොට අ එලිය මේ හි ඇනුන එහෙම එතන ඇදගෙන වැටුණා. එදාමලේ ගලාගෙන වැටුනා එදාතම ඇර ගුරුවරෑගේ කතාව තේරුුණේ පොඩිනම කැ ගැනීගෙන් කැඳ බොටවෙේ ටිකක් පරිස්සංග වන්න කියෙපු කත මේ කණනිසාමාර යටි්ච දිය ඕනොතරන් කියන්න පුුව. ද ීළඟටිකිවමකක්ද. මේ ඉන්ද්‍රියභාවනාව නැතිවුණොත් ගිියෙක්කෝවේවා පැවිදෙක් කෝවේවා කඩවැටනවා පි නොත්නි. තත්වේ බලපානන්නේ යා කොච්ර සිල්ගත්තද. එයා කොයි තරංකාලයක් පන්සලත්ක ගන දෙනුරාද මොනතරම් පින්කංකරාද. එයන් සංගය කොයිකෝයි ප්‍රමාණයට ඇ සුරු කලාද. ඒවා බලපාන්න. ඉන්ද්‍රියභාවනාව නැත්තම් දරම. බුදුරජාන්හන්සේ සිවර පොට එල්ියල්ලි ටත්යාගේ ඉද්‍රීභාවනය නැත්තන් යාගේ අභ්‍යන්තරයේ කැබිලා ඒ ගුණදරම කඩා වැටෙන්න්න බැරිකමත් නෑ පින්නවත්න්නේ. ඉට පස්සේ ගානීන ගන්දන් ගායිත්වා උපජති මනනාපන් නහයට ගඳසුවදක් දැනෙනකොට එක්ක මනාපව වෙනවායික්කොමනාප වෙන චරයි. එම වෙනකොඩමකදකිවේ. උන්හසේ කොසෝ ඒවන් පජානාාති මානීක දැනගඩ කිවා. මනපමනනාප බවන දත්මිටි කාලා තද කරන පානිකරන්න පකෝ දැනගඩ කිව. ගද සුවද ැින් ඇති ලෝකන මේ අප ඉන්න එතකොට අපිට ඒකට බියෘත වඩ වෙනවා ඇබැයි දැන ගන්නකිව්වා. දැනගනමකද. උපපන්නන් කෝයිදම් මනාපං උපන්නන් කෝයි දන්, අමනාපං උපන්නන් කෝයිදන් මනාප පමනාපං. මනාප බවක් උපන්නා අමනාප බවක් උපන්නා මනාපමනාප දෙක මිශ්‍රවෙච්ච බවක් උපන්නා කියලා දැනගන්නිකවවා. ඊළඟට හිතන්නිකෙවා. මේ ඇති වෙච්ච ගන්ද සුවන්ද. අපි හිතන්නෑ මේ වගේකක් නිසාේ කෙස් සැවිස්තයි කිය. කෝංකතම් මක සංකතයක් කියලා දැනගන්න කිවා. සකස්ච්ච දෙක ට ග දැනු නිිචර ගද යද ට මේක දැනු මක සකස්වෙච්ච දෙද. ඕෝලාරික ඕෝලාරික නිසයි මට මේ ගඳ දැනනේ පටිච්ච සමුපන්නන් මේ පටිච්ච සමුපනන්නව ඇතිවෙච්ච නසේ මුල් කරන ක්‍රියාවලයක්ක් නිසයි ගද දැනුේ කිය හිතන්න නතකරමොද දෙවෙන්න. තස්සතං උප්පන්නම් මනාපං උපන්නන් අමනාපං උපන්නම් මනාපමනාපන් නිරුද්ජති මහනිනි උපන් මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවා කිව්වා. ඒක මහනිනී හරියට වෙන්නේ මෙන්න මේ විදියට කිව්වා කොහොමද වෙන්නේ. මහනිනි නෙලුම් කොලේකට වතුර ටිකක් වැටනොත්. අරිවිදිර කල්පනා කලොත් තමයි ඒ මනනාපමනාප බවයිං වෙලා ශාන්ත වූ ප්‍රනීත වූ උපේක්ෂාවක් ඇද අන්නේ උපේක්ෂාවට පහිටන්නේ කොහොමද? නිෙලුම් කොල්ලේකට වතුර ටිකක් වැටුනොත් ඒ නිලුම්ොේ ික් කැලොත්තුර නිලුම් කොලේ හිටින්නේ නැතුවම වතුර ටික බැහැලයන්න ඇත්ද බැහැල අන්නේ වගේ මනා පමනාප බව නිරුද්ධ වෙනවාලු. දැව නහය නිසා මාරුවේ වැටේෙනවා කිය කියනෙකට අපිටි කෙච්චට හිතෙනෑ දෙක දමසා කාමුදුරුව කෙනක් ගිහින් කැලේ ඇතුලේ තිබ පොඩි වෙලාත් මේ හාදුරු නිකා හාවස ඉන්න ගවන් එතන ගලක වාඩිවෙ හොඳට පට්ටලේට වාඩි වෙලා අර මලහිමීට ඉම්බා හාදුරෝගෙනෙක්. මල කැඩුවනෑ මල සිම්බා. එට සුවන්දයි ආඒත් සිම්බා මල දෙවනි වත සිම්බින කොටහෙනවා සුවන්ද හොරා සුවන්ද හොරා කියලා කියනවා. තුරබල කවදමීමට සුවද හෝරා කියලා බලන කොට එක එතන හිට රක්ෂදේවතාවක් කියනොලු සුවන්ද හෝා සුවන්ද හරා ම දැනගත්ත ම දැනගත කිය නොවලු. එතකට හාමුදුරවාා නවලු මේ. මේ විලට කොයිතරම් මල්කඩ්ඩෙනවා දොය කවදාවත් කියනවා ද මල් හොරු කියලා. මේ මේ විලට කොයිතරම් නිලු මළගලවන්ඩිනෝ දොය කවදාවත් කියලා තියනවා දාළ හොර කියලා. එහෙම කිය්න්නේ පහන්දුරනී කියනවා. හාමුදුරුවන ඔබ වහන්සි පරිසං වේඩෝන කියනවා. මේ ස්වල්ප දේ පවා වලා කුලක් වගේ ලොකුවට දකින්න කියනවා. ඒ හරි ලස්සන්න උපමාවත් තියනවා මේකක් පට හම්ෙල්ලන හරි මීරයේ උපමාව. ඒක තියෙනවා ස්වාමීණි කිරියම්මාගේ වස්ත්‍රයේ මනුබුරන්ගේ මළමූත්‍රා තියනවා කියනවා. කිරියම්මගේ වස්ත්‍රේ මොනාා තියෙන්නේ මනපුුරන්ගේ මලමූත්‍ර තියනවලු. ඇයි මේ ිරියම් නුර මනුබරු මි පිරිිය නලව නලවනට තකොට ඒ පොඩියායගේ මළමූත්‍රනා කිිය අම්මාගේ රෙද්දෙ තියෙනවාලු. හැබැයි සුදුරෙද්දක පොඩ්ඩක් හරි මලමූත්‍රාග නත් පේනවා කියන. ඔබඒ මල් කඩනයි කඩපුවාාව කියනවා ඔබ වහන්සේ පරිසංගවෙන්න කියනවා ඔය සුවද නිසා ඔවහන්සේ අමාරු යටඉන්න පුළුවන් කියනවා එතකොට රහාමුදුරන්නේ කතාව තේරිලා කියනවලු ඇත තමයි ඔබ කියන්නේ මේ ඔබ කියන කතාාව ඇත්ත එනිසා මත් දේවේන්ද්‍රය මරදක්කුම් ට කියන්නෙ න එතකොට අට දේද්‍රය කියනොලු හාන්දුරණ ඔය වගේ කතා කියන්ඩපා කියනවලු ඔබ වහන්සේ හිතුවද ම ඉන්න ඔබවහන්සේ අඩු පෙන්න්නන්න කියලා හාමදුරුව ඔබවහන්සේ පරිසං වෙන ඔබහන්සේ බලාගන්නි කියන. ම නිකමට කිවවිකන එකකට දෙැම්බල මේ ඉද්‍රීභාවනාව තිබ්බොත් තමන් සුරක්ෂිතයි. එයා පම්සල්ට ගියා හෝ නැත. බනඇහුවා හෝ නැත. එයා පරිසංවෙල නැද්ද පරි ඉන්ද්‍රිය භාවනාව නැතිවුණුත් පින්වත්න්නේ මොන්න ධර්මයක් පපුහුණු කළත් තමාරුයටනවා. ඇ මේ ඉන්ද්‍රියන්නක් ගනුතින වෙන ලෝකයකන අපි නැවැති ලායින්නේ. ඒප දකින බ්දැහන ගඳුවන්ද දැන මේ ලෝකීකන ය පින්නේ. ඊළඟට උන්හන්සේ මතක් කරනවා ජවහායි රසං සාහිතවා උපජ්ජති මනපං, උපජති අමනනාපං, උපජ්ජති මනාපා මනාපං මහනනි දිවට රහ දැනුනට පස ඕන ොත නිද ලන අපි හරියට මාරු යටනවා. දිවට රහ දැනෙන කොට හිටිගමම් මනපවනවා හිටිගමන් අමනාාප වනවා. ඉට පසේ මනාප බවත් එෙක්ක අතීතහිටත් ගලපනවා සමහරයි. අනාගත ඉරත් ගලපනවා ආද ව යලතිනෙ අපේ අම්මම තමයි. අපේ අම්ම කලින් පොලොස් සැඹුල කදනො හරී රහයි. එතුේ අතී දෙරක් ගලපනවා එක්ක ඉතනවා මේ අප ඉෙර නෝ නනිවලතින අද අපේ අම්ම නිමවලතිනෙ නෝනවියලතිනෙ උන්ඩටුයාගන්න බැහරිර කියලාය ඒක අමනනාපකක් හදාගන්නවා. දිව නිසා මනාපමනාපකක් මේ හැම මොහතකමගේ ඇතිවෙනවා අපිවත් අපිට. නිතර නිතර බහුල බහුල වසයෙන් ඇති වෙනවා. ඇති වෙනකුට උන්හන්සේකිෙනවා මේ සෝඒවන් පජානා තික දැනගණ්ඩ කියනවා. දැනගෙන දැනගෙන මනාප භවක් උපන්න න ඒක දැනගණඩ අමනාප බවක් උපන්න අනං ඒක දැනගන්ඩ මනාපමනාප දෙකම සමිස්ශ්‍රණ ච්ච තත්වයක් උපන්න අනං ඒත් දැනගඩ කියනවා. දැනගෙන තංචකෝ සංකතන්. මේ කෑම සකස්වෙච්ච දෙයක්. මේ දිවටහම්බුණු රස සකස් වුන දෙයක්. ඒ සකස් වුන නිසානින් මට රහ දැනන්නේ. ඕලාරිකං ගොරෝසු දෙයක් එකයි මට මිරහ දැනන්නේ. පටිච්ච සමුපන්නං. දිවට රස හම්බවෙලා ජවහා විං්ඥාන ඇතිවලමේතුන එකතුවෙල ස් පරසවෙලා පස්ස පච්චයාවේ දන ස්පර්සවීම නිසා මයි දිවට රස්ක කියනක දැනුන හම ඇතු දිවිව තයෙනෙක් නමේ ේ දිවේ රහණ ෑන පින්වත්ති. දිවට හදැනවා ද දිවට රහදන ප විද්‍යමට පිත දදිවටම රහදැන ක කිය හෙනනව මචමිය රග පො යන. දිවට රහධදැන වොනන් ැන් පින්වත්නී නම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම නිසා රහධැරන්නේ. ර යා ප ිච පන්න්න බලනවා දක එකතු වෙලා ිච හ වි ඇ ව තුන තු ස් පර්ස ස් පර්ස වෙච්ච සහි විඳදන්නේ පස්ස පච්ච ඇ ස් පසුන නිසා තමයි මේ මන පමණපක ඇති වෙන්නේි කෙළේ අ දකිනවා. ඒ දකිනකොටම පින්වත්න්නේේ ඒ තන් සතන්ගේඒ තන් පනිතන් යදි දංගුපෙක්කාාති, ාන්ත ප්‍රනීතු පේක්ෂාවට නොවලු හිත. ඒ මොහොතේ මේ නෝවලු හිත. ආවහම. ස්සතං උපන්නම් මනාපං උපන්නම් අමනාපං උපන්නම් මනාපාමනනාපන් නිරුද්ජති මනාපමනාප බව නිරුද්ධ වෙලා යනොලු උපෙක්කා සන්ටාති උපේක්ෂාව තුළම පිහිටනවලු දිව සම්බන්ධව දිව සම්බන්ධව. එතකොට ට ඔයයි දිවේ කතාව මේ දියට පින්වත්නී ඇසකනනාසේ දිවකය මේ කයට පහස දැනෙන කොට ය ඒකත් ඒවි දිනම කල්පනා කරනවා. ඇතුවට දිවට ලස්ස දැන එක සම්බන්ධ වහසේ හරි ලස්සන උපමක් මේ දේශනාවය කියනවා. මේ ඒක හරියට උදාහරණයකින් කියනවා. දිවාගට කෙලටිකක් කරගන ඒ දිවාගට ගත්ත පින්වත්නී කෙලටිකෙ පිඩක්වාසයෙන් අරගෙන පහසුවයින් විසි කරනවාගේ මනාපමනාපව විසිවලය නවල. මේ ඕලාරික බවත් පටිච්ච සමුපන්න බවත් සංකත සක්වෙච්ච බවත් දැන දකිනකොට. එනම් වචනතුරු මතක තියාගන්න හැම වෙලාවකු. ඊට පස් භගතු වන්සේ දේශනා කරනවා පුනච පරං ආනන්ද බික්කුණෝ කායේන පොට්ට් බං පූසිත්වා උපජ්‍යතිමනපං උපජ්්‍යතිමනාපං උපාජතිමනා පමණපං මේ කයට පින්වත් පහස මුණගැහෙනකොට එක්ක මනාප බවක් අමනාප භව ඉතින් ඇතිවෙන ඇතිකට දැනග්ඩ කියනවා. ඇතිවිච්ච එක වහගණ්ඩිපා කියනවා ඇතිවනාම අනි මනාප වක් උපණන්නේෙ කියලා දනගන්නඩ සැහැල්ලුවෙන් ැනගණඩ පින්වත්න්නේ අමනාප මඟකමැතින මේ පහසට කියලා දැනගණ්ඩ කියනවා. දැනගත්තාම සෝයවන් පජානාත දැනගන්නවා මනාපයි දමනාපයිදි කියලා දැනගෙන තංකෝ සංකතන් මේ ඇතිවිච්ච පහස සකස් වෙච්ච දෙයක්. මේ ඇතිවෙච් පහස ලා රිකයික ඉතුර පහසල් දැන නැතු මේ පහස මට දැනුණේ. එකටික කෝලාරිකයිමට පටිච්ච සමුපපන්නයි. පටිච්ච සමුපන්නවයි මේ පහස දැනුනේ කියල කල්පනා කරන්නි කියරනු. ඒමත්තු ඒ තුං ආකාරයෙන් කල්පනා මේකතිින් පැ ගානක දේශනාවක්. මේ තුං ආකාරයෙන් දකිනකට තන් සතන් ඒතම් පනිතන් යදි දංගු පෙක්කාති ශාන්ත ප්‍රනීත උපේක්ෂාවට හිත පිහිටනවලු ඒ හරියට පින්වත්නී භාග්‍ය උතුන්හන්සේ වදාාරනවා උපේක්ෂාව තුළ ඒ පිහිටපු ජීවිතය තුළ උන්වහන්සේ මතක් කරනවා මෙන්න මේ වගේ ඒක බලවා පොරිසෝ බලවත් පුරුසයක් පින්වත්න අතක් හකුලලා අතක් හකුල මිටිකරලා දිගාරින වගේ පොඩි වෙලාවකිින් මර මන අමනාපමනා බව නිුද්වෙලය නොල් දැන් අපි මේ මනපමනප බව නිසා මුන්න තරම් පීඩා විදිනවද මේ පීඩාව මේ බලනුක හරි ලස්සනයිනයේ මේක සංසිදුව ගන්න විදිිය. ඊට පස පින්වාත්ම මනස්සට ධර්මය මුණගැහෙන කොට. මනසා දම්මං, විඤ්ඥාය උපජ්ජති, මනාපං, උපජ්ජති, අමනාපං උපජ්ජති මනාපමනාපං. මනසට පින්වාත්නි දම්ම මුණගැහැයිෙන කොට. එක නැසකණනාසේ දිවකාය මන කියනේට රූප ශබ් ගන්ධදරස ස්පර්ස ධම්මන හම්බ වෙන්නේ. තුොටේ මුණ ගැහහිෙනකොට ඒ සිතුවිලි නිසා හිතේ මනාප බවක් අමනාප බවක් මනාපනනා බව කඋපදදිනවා. එනිසා තම මනිස්ු පරණ පරණ සිතුවිල ඇෑධහරිකක්නෑ ඒ තුවිල් ක්‍රහ කරන්න. වෙඩින් පොට ඒ එක දිහයම බලාගෙන මිනිසු හුල්ලන්නේකන ඒඒක අ පරණ සිතුවිලිත් එක ගනු දෙනු කරකර ගනු දෙනු කරක හරි සතුටු වෙන්න බලනවා. එතකොට එයායා කල්පන කරනනි මගේ කෝඩේ කාලේ මෙමති බදැ මගේ කොන්ඩෙහිම නෑනී. මගේ හම ඒ කාලෙ මේමයි මගේ දත්්ටික මේමයි මගේ ඇගේ හැඩේ මේමයි. ඒදැම්ම හඩම් මගගේ නෑන කියලා යාඒක කල්පනා කර කර මනාපමණාපක හදාගන්න එදත්ද. හදාගන්න ඩ සනාගතයේයටත්ති මනාපමණපකන් හදන්න එඇත්ද කමන්නේ කෝමරිින් මහත අඩු කරගඩුවන. අනාගතයට මන්තවරුදක්්‍යනකට කොහමරි ෙට්තුුවෙන් න්නොහොමේ ඒ ඒ සිතුවිල්ිවෙලත්ති මනනාපමනාපකන් හද හදඉන්නවා. ඒම දැනගන්නකට යාහිතන්න්නු සංකෝ සංකතාම සරීරයේ සකස්වෙච්ච දෙයක්. මී සිතුවිලි සකස් වෙච්ච දෙ. ම හිතටආපු ධර්ම මනසට මුණ ගැහිච්ච ධර්ම සකස්වෙච්ච දෙයක්. ඕලාරිකයි. ඕලාරිකදයක් ගොරෝසු දෙයක් ඒකයි මට මේ සිතුවිලියෙන්නේ. පටිච්ච සමුපන්නයි සිත්්තට සිතුවිල ඇවිල් මනෝ විඥානය ඇතිවල ේතුන එකතු වෙලා ස්පර්ස වන නිසා තමයි ම සිතුවිලි මුල් කරගන විඳින්නේ. මේක දැනගන්න අ එතකොට ඒතන් සන්තන් ඒතන් පනනිතන් යදිදං උපේක්කාති ශන්ත්‍රනීත උපේක්ෂාව තුළ යාගේ හිත පීටන්ට පටගන්න වලු. පිහිටනොට මොකද වෙන්නේ. පිහිටනකොට පින්වත්නී එඒයාගේ මන මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවාලු. නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනකොට පින්වත් උපෙක්කා සටාති. ශාන්ත උපේක්ෂාවටම හිත පිහිටන්න පටන්ගන්නනල් ඒකට උදාහරණයක්කු නන්සික කියේනවා. රත්තෙච්ච යකඩයක්කඩට හොඳටම රත්වෙලා යකට තහඩුව ඒකට තහඩුවක් කකොඩට හෙමින් හෙමින් දියබින්දු ටිකක් වැටුණනොත් ඒ දියබිඳු වහා සිදී යන්නේ යම් සේද. මනාපමනාප බව සිදී යනවා කියනවා. මේ මනාපමනාප බව නිසා තමයි මේ ඔක්කොම කතාන්දර පින්වත්න්නේ. ඇලිල යන්නේ ගැටිලයන්නේ මන අම්ේ තමන්ගේ අභ්‍යන්තරේ තුළ කෝන්තර හදාගන්නේ විශේෂයේම ඇලුම් කරන්නේ බැඳිලයන්නේ මේ ඔක්කෝම ඇසකණනාසේ දිවකයි මනසමුල් කරගෙන ඇතිවෙන මනාපමනාපකම් නිසාමයි පින්වත්න්නේ. ඒ ඒනි බුදුරජාණන් වහන්සේ බාහිය ධාරචීරිය බොහොම දුරයින්දලා සුප්ාරක පටුනේදී උන්නහන්සේ හොයාගෙනෙන්නේ බුදු කෙනෙක් පහළවෙලක නාරචේයට, සුපාරක පටුනෙද්දී සවැත්නුවරට දුවනවා කියනෙ එක පොඩි වැඩද. බුදු කෙනෙක් පහලවෙල කිය නාරංචියයට. හු ඇවිල්ල කියනවා බුදුරජණණාන්සේට. ඔබවහන්සේ දකිින්ඩාපු ගමනේදී. එක රැ එක තැනක හිටියා මිසක් රෑවල් දෙකක් එක තැන හිටිය නෑස්වාමීනිී. ඔබ වහන්සේ දකින්න මම්මි කඩිමුඩියේ දුවගෙනපු ගමනේ්දී. සුප්පාරක පටුනින් එලියට බැහපු. මම, එක දිගට මේක මහ පුදුම දිවිල්ලක්. එකදිගට දුවගනය ්දී ස්වාමීණී මම කවදාකවත්. කිසිත් දවසක ස්වාමීණි මම මගේ කණට ඇහිච්ච සබ්දකිරේ අවධාන යොමු කළේ නෑ. මගේ හිතේ චන්දයයක් තිබ බණන් තිබේ ඔබහන්සේ දකිනක ගැනමයි. මගේ හිතේ වීරයක් තිබ් බණන් තිබ්බේ අධෂ්ඨානයක් තිබ් බනන් තිබ්බේ ඔබවහන්සේ දකින එක ගැනමයි. සතර යධදිිපාදම වැඩලා දුවපු ගමනී. උනාන්සි පාතරය අතේතියා කරි බණකිවේ. හොඳයි බාහිය දැක්කොත් දැක්කා විතරයි දැකී මාත්‍රයකින් අතහරින්ට අනකන මේ දේශනාාවත් තියෙන්නේ. මනාපමනාපකං අදාගන්න ඇතුව. දැකී මාත්‍රයෙන් අතහරින්ඩ කියනු. ඇහුවොත් ඇහම් මාත්‍රයෙන් අතහරන්ට කියනු. ඒවගේම තමයි දැනුනොත් කයියට පහස දැනවා අදිවට රහ දැනෙනවා නාසේට ගඳසුන් දැනීම් ටිගන්නන්නේ තියෙන්නේ දැනීමටන පපුන හැගම්ටිකක් විතර එතුටේ දැනිච්ච පමණින් දැකී මාත්‍රයෙන් දැනී මාත්‍රයෙන් අතාහරන්න කියනවා. හිතට සිතුනොත් සිතුනු දේවල් විඤ්ඥානය විඤ්ාන මත්තම් භවිස්්ති කෙල එක තියෙන්නේ හිතුනොත් බාහිය හිතුනා කියන සිතී මාත්‍රයෙන් අතාහරරින්න කියනවා. අතැරියොත් සසර නවතිනවා කියනවා. සසර නැවතිල යනවා කියනවා. එතකොට ඇසතියෙන්නේ රූප දකින්න මිනා කෙස් ගන්ඩ නමී කියල් හැමවෙලාවම කල්පනා කරන්න. කනතින ්‍රබ්දාහන්ට තමයි හැබයි කනහහා කෙල්ෙ ගන්ඩ නිමී කියෙල බද්ධ ්‍රාවක කල්පන කරන්නවන්. ඇසුනාා දැක්කා දැනනා හිතුනා කියන මාත්‍රයෙන් ම අතෑරලදාන්ඩ. ඒ අතාහරීන ශ්‍රාවකයා ඒතන් සන්තන් ඒතන් පනිතන් යදං උපේක් ශන්ත ප්‍රනීත පේක්ෂාව තුළම පිහිටලා ඒයාන් නැවත සංසාර්ගමන හදන බුණර්භාවය හදන. යම් තහාාවක් ඇත්නම් ඒත් තන්හාවත්සා මුලින් නිරුද්ධ කරලා සදාකාලිකවම නිවිලයනවා. ඔබ හැම දෙනාට මේ වැනි නිවීමක් පිණිස මේ දේශනා උපකාරවේවා. පිවත්නී අද උතුම් ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය ගැෙන කටයුතු කරන්නේ ජීඩ විජේරත්නම් පියතුමන්ගේ ජන්මදිනයේ නිමිති කරගෙන අද සජීවී ධර්මදේශනාවට ගනේමුල්ල පදිංචි විජේ නිර්මලා දියනිය යමුණ චන්දරාංගනී බිරිද බෑනනුවන් උපුල් උපල් මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාම උපුල් මහත්මා ප්‍රධන පවුලෙ හැම දෙනම මැදිහත් වෙලා අද මේ දේශනාවට දායිකත්වය දරනවා විජය නිර්මලාදියනිය ප්‍රධාන යමුණා චන්ද්‍රාංගනී මහත්මිය ප්‍රධාන උපුල් මැතිතුන් ප්‍රධාන හැම දෙනාම ඒේරත්න ඇතිතුමාන්ගේ ජන්ම දින සැමරුම් පින්කමක්කි ේටනාද සම්බන්ධ වෙන්නේ අපි ඇතුමාගේ ජන්වදිනය වෙනුව මේ දේශනාම කුසල් අනුමෝදයන් කරනු. ඇතුමාගේ කායික යහපත මානසික යහපත නිදුක් නිරෝගී සුවපත් භාවේ දිගා සිරි සම්පත් සැලසේවා. එතුමාට තවදුරටත් යහපත මානසිහ යහපත සහිතව දිගාසිරි සම්පත් වින්දනය කරමින් මේ බොෝ දුක්ෂහිත සංසාරෙන් නිදස්වීම පිණිසම ධර්මී පහිට පිළිසරණ යහපත සකස් කරගන්නටම මේ දේශනාමය කුසල්ලුපකාරවේවා හේතුවාසනාවේවා කිය අපි අදිිෂ්ඨාන කරනවාඒ පවුලි හැම දෙනාටමත් විශේෂෙන් විජේරත්න මැතිතුමා ඒ මැතිනිය දියනිය බෑනුවන් නැතුළු හැම දෙනාගම නමින් මේ ගිය ඥාතිවරුන්ට අප යනමෝදනා කරනවා KA චන්ද්‍රසේන සීයාටත් එඒ ඊඩින් නෝනා මහත්මියයටට අච්ච්‍යම් මාටත් ඉිකිරි වන්නේිලක මන්තිලක මහත්මයාටත්ඒවගේම RMම්මරි නෝනා මහත්මියටත් දොරෙස්වාමී මහත්මයා ඇතුළො පවුලේ හැමදිනාට මත් මේ කුසල් උපකාරවේවා. හැමදිනා මෙලො බවගාමී සසර පරලෝක වසයෙන් ජීවිතේ හා සුගතිගාමි කර ගනිත්වා මේ ගෞතම බුදු සසුනේදීම විජේරත්න මැතිතුමන් ප්‍රධාන පවුලෙ හැමදිනාගේම නමින් මේගේ ඥාතිවරුන්ට නිවන් පිණිසම මේ උතුම් දේශනාමී කුසල් බලවත්වේවා කෙලපියාශිරුවාද කරනවා. එවගේ. ඉතා ඉක්මන් භවයකදී සැපත් සහගගත ප්‍රතිපදාවකින් ධර්මාවවබෝධය පිස මේ පි හතු ඒ ලවුන් බලවත් අධිෂ්ඨානයක් ඇතිරන තියෙනවා. සම්මාධිත්‍යය පිණිසම මේ දේශනවපකාරවේවා අධිෂ්ඨානයඇති කරගන තියෙනවා. එවගේ මුණුපුුරු මිනිිබිියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න අවස්ථාවක් කරගෙන තිබෙනවා. ජෙවෝන් ජේඩන් වෝෂිත යන මුණුපුුරන්ට ෝෂිත යන මනුපුුරන්ට සිත් පාර්ථනා කරන්නට මේ අවස්ථාවක් කරගෙන තියනවා. එවගේ පරිින්ස් විජේ නදීශ කියන පින්න තුනුත් සහි කරලති නොයි හැම දෙනාටත් දේශනාවට සම්බඳනු ලොකුකුඩා ඔබසිියලු දෙනාටත් මියගිය සියලු ඥාතීන්ටත් විශේෂයෙන්ම බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාාතරුවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වා දරනාගම කුසලදම්ම නායික ස්වාමීන් වහන්සේටත් . ධර්මාවබෝධය පිණිසම මේ සජීවිදේශනා උපකාරවයවාකි නදිෂ්ඨානය සහිතව අපිදදේශනාව නිමාකරනවා හැම දෙනාටම තෙරුවන් සරටයි.